සුබ දවසක් ඒවා අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ඉස්සෙල් ෆිල්ම්වන් YouTube channel එකට. අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ 2022 රිලීස් වුණ වීරමී වාගේ සෝඩුම් කියන සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් මූවි එකක්. ඉතින් මේකට සුපිරි නළු විශාල් රංගනෙන් දායක වෙනවා. මූවි එකේ ස්ටෝරි එක පැත්තට හැරනොත් පොලිසියට යන බලාපොරොත්තුෙන් පාඩුවේ ජීවත් වුණු කොල්ලෙක් දරුණු දාමරිකයෝ එක්ක හැප්පෙන කෙනෙක් බවට පත්වන ස්ටෝරි එකක් ඔයාලට මේ මූවි එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සුපිරිම ස්ටෝරි එක මාත් එක්ක ඉවරනකම් බලන්න එන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අපි යමු සම්පූර්ණ ස්ටෝරි එක බලන්න. මේ කතාව පටන් ගන්නේ ද්වාරකා කියන ගෑල් ළමයා උදේම බාත්รูම් එකේ ඉන්න අයියා එක්ක රණ්ඩු වෙනවා. ඉක්මනින් එයාව එළියට ගන්න තියෙන උමනාවට. ද්වාරකා අයියාට කියන්නේ එයාට කොලේජ් එකට යන්න පරක් වෙනවා කියලා. ද්වාරකාගේ අයියා පෝරස් පොලිස් SI කෙනෙක් වෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. පෝරස් එයාගේ නංගිට කියනවා අනාගත SI කෙනෙක්ට හොම කතා කරන්න එපා කියලා. පෝරස්ට යන්න උණ වෙලා තියෙනේ අපරාධ වැඩලීම් අංශයට. පෝරස් කියන්නේ සුපිරිම මොලකාරයෙක්. පෝරස්ගේ තාත්තත් පොලිසියේ සාමාන්‍ය කොස්තාපල් කෙනෙක්. එයාලා ජීවත් වෙන්නේ සාමාන්‍ය නිවාස සංකීර්ණයක. පෝරස්ගේ අම්මා එයාගේ පවුලට හරිම ආදරෙයි. කොලේජ් එකට ද්වාරකාව ගිහින් දාන්න පෝරස් බයික් එක ළඟට ආවම දකිනවා ටයර් පච් එකක් වෙලා කියලා. ඉතින් පෝරස් එයාලගේ අල්ලපු ගෙදර ඉන්න කොල්ලට නංගිව කොලේජ් එකට දාන්න කියලා එයාගේ යාළුවා තලපතිර කතා කරනවා තාත්තගේ කෑම එක ගිහින් දෙන්න එන්න කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ බෑන්ක් එකක වැඩ කරන කෙල්ලෙක්ට බෑන්ක් මැනේජර් හොඳටම බනිනවා. මේ ගෑල් ළමයා අන්නගමන් ගිහින් එයාගේ අල්ලපු ටේබල් එකේ ඉන්න මෛතිලීට බොස් කතා කරනවා කියලා කියනවා. මෛතිලී මැනේජර්ගේ කැබින් එකට ගිහිල්ලා මැනේජර්ට සර් කියලා කතා කරද්දී මැනේජර් කියනවා ඔයා මට සර් කියන්න ඕනේ නෑ කියලා. එහෙම හරිනෑනෙ සර්, ඔයා මට වඩා උසස් කෙනෙක්නේ කියලා මෛතිලී කීවත් මැනේජර් නම් කියන්නේ ඔයා මට නම කියලා කතා කරන්න, එහෙම නැත්නම් වරෙන් ඵලයන් කියලා හරි කතා කරන්න කියලා. මෛතිලී තරහින් මැනේජර්ගෙන් අහනවා හරි බං, දැන් මං ඔබේ එක්ක මොකක්ද කරන්න ඕනේ, නිදාගන්නද ඕනේ කියලා අහනවා. බෑන්ක් එකේ හැමෝම මේ සිද්ධිය බලාගෙන තමයි ඉන්නේ. බොස් මෛතිලීගෙන් සමාව ගන්නවා හැමෝම ඉස්සරහා. මෛතිලී එයාගේ යාළුවා ළඟට ගිහින් කියනවා වැඩ කරලා හොඳ නම ගන්නෙ නැතුව හිනා වෙලා කතා කරලා හොඳ නම ගන්න ගියාම මෙහෙම තමා වෙන්නේ, ඊළඟට ඇඳට තමා එන්න කියන්නේ කියලා. ඒකම මෛතිලීගේ අම්මා එයාට කෝල් කරලා කියනවා ඔයා බලන්න මනමාලයා ඇවිල්ලා ඉන්නේ, ඒ නිසා ඉක්මනින්ම ගෙදර එන්න කියලා. මෛතිලී කියන්නේ පෝරස්ගේ පෙම්වතිය. මෛතිලීගේ තාත්තා පෝරස්ට අකමැති, තාම එයාට ජොබ් එකක්වත් නැති නිසා. ඒදිදී මෛතිලී නම් ගෙදරින් ගේන එක විවාහයකටවත් කැමති වෙන්නේ නැහැ. ඔන්න ඉතින් ඒත් එකම අපිට පෙන්වන්නේ කාර් එකක් පාරේ යන ආටායකක ඇක්සිඩන්ට් එකක් වෙනවා. කාර් එකේ ආපු සෙට් එක බිමතින් තමයි ඉන්නේ. මේ ඇක්සිඩන්ට් එක වෙනවත් එක්කම මෙතෙන්ට පෝරස් යාළුවා එක්ක එනවා. පොලිස් ජීප් එකකුත් මෙතනට එනවා. පෝරස් දකිනවා ඇක්සිඩන්ට් වුණ ආටායකේ හිටපු පොඩි බිලින්දෙක් පාර අයිනට විසික් වෙලා තුවාල වෙලා ඉන්නවා කියලා. පෝරස් යාළුවා එක්ක බබාව හොස්පිටල් අරගෙන යන්න හදද්දි පොලිස් SI පොලිස් නිලධාරියෙක්ට කියනවා අර දෙන්නගේ අතින් ඉක්මනටම බබාව ගන්න කියලා. ඉතින් නිලධාරියා පෝරස්ගේ අතින් බලෙන්ම බබාව ගන්නවා. SI ෂේප් එකේ බීමතින් ඉන්න කොල්ල තුන්දෙනාව ආටයකකට දාලා පිටත් කරලා යවනවා. පෝරස් මේ දේවල් පිළිකුලෙන් තමා බලාගෙන ඉන්නේ. පෝරස් එයාගේ තාත්තර කෑම එක දෙන්න පොලිසියට යනවා. පෝරස්ගේ මාමත් පොලිසිය තමයි වැඩ කරන්නේ. පෝරස් පොලිසිය ඉද්දී පොලිස් SI ආට ඇක්සිඩන්ට් එකට වෙන කෙනෙක්ව ගෙනල්ලා හිරේ දානවා. පෝරස් SI ගෙන් මේ ගැන ප්‍රශ්න කරද්දී එයා පෝරස්ට බැලලා එලව ගන්නවා මේවට ඔළුව දාන්න එන්න එපා කියලා. පෝරස් මේ සිද්ධි ගැන කලකිරීමෙන් ඉන්නකොට එයාගේ පෙම්වතිය මෛතිලීගෙන් කෝල් එකක් එනවා. එයා බලන මනමාලයෙක් ඇවිල්ලා ඉන්නේ, ඇවිත් මොනවාම හරි කරන්න කියලා. මෛතිලී පෝරස් දෙන්නා පොඩි කාලේ ආදරය කරන කපල් එකක්. මෛතිලීගේ තාත්තා මේ දෙන්නගේ සම්බන්ධය පොඩි කාලේ ඉඳලම කැමැත්තෙන් ඉඳලා නැහැ. මෛතිලයාගේ ගෙදරට මෛතිලීව බලන්න මනමාලයෙක් ඇවිල්ලා ඉදීම පෝරස් එයාගේ යාළුවත් එක්ක ගෙදරට යනවා. අපිටත් කියන්නේ නැතුව ඔයා උත්සව ගන්නද හදන්නේ කියලා තලපති මෛතිලීගේ තාත්තගෙන් අහනවා. ඉතින් මෛතිලී පහලට එන්නේ නැතුව කාමරේ දොර ලොක් කරගෙන තමයි ඉන්නේ. තලපති එයාගේ යාළුවාට කියනවා ඔයා උඩ තට්ටුවට ගිහින් මෛතිලීව හම්බෙන්න කියලා. පෝරස් මෛතිලීගේ කාමරේ ළඟට යනවත් එක්කම මෛතිලී පෝරස්ව කාමරයට ඇදලා අරගෙන ආයෙමත් දොර ලොක් කරගන්නවා. මනමාලයාගේ පාර්ශවයේ කට්ටිය තලපතිගෙන් අහනවා කවුද ඔයාලා කියලා. තලපති කියනවා මේ දෙන්නගේ සම්බන්ධය තියෙන පොඩි කාලේ ඉඳලමයි. දැන් පේනවනේ උනදේ අම්මටවත් ඇරපු නැති දොර පෝරස් ගියා විතරයි ඇරුණා. ඒ මදිවට පෝරස්ව කාමරේ ඇතුළට අරගෙන දොරත් ලොක් කරගත්තනි කියලා තලපති කියනවා. මෛතිලී පෝරස්ට කියනවා එළියේ ඉන්න මනමාලයා දුවලා යන විදිහේ ඕනම වැඩක් කරන්න කියලා. ඒත් එකම අපිට පෙන්වන්නේ මේ දෙන්න කාමරේ ඇතුලේ රොමෑන්ටික් වෙන විදිය. ඉතින් මේ සේරම සිද්ධි අම්මා එළියේ ඉඳන් අහගෙන තමයි ඉන්නේ. අම්මට නම් ටිකක් දරා ගන්න අමාරු. මෛතිලී මේ මොනවද කරන්න කියලා එයා කලබලෙන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙන සිද්ධි දිහා පිළිකුලෙන් බලාගෙන ඉඳලා මනමාලයයි මනමාලයාගේ පවුලයයි නැගිටලා යන්න යනවා. ඉතින් මනමාලයා ගියාට පස්සේ පෝරස් එළියට ඇවිල්ලා මෛතිලීගේ තාත්තට කියනවා දැන් ඔයාගේ දුවව ඕන කෙනෙක්ට බන්දලා දෙන්න කියලා.
ඔන්න ඉතින් පෝරස් ගෙදරට වෙලා නිවුස් බලබල ඉන්නවා. කෙනෙක් එයාගේ පුතාවයි පවුලේ අයවයි තියාගෙන මාරාන්තික උපවාසයක් කරනවා තමයි ටීවී එකේ පෙන්වන්නේ. මේ කෙනාගේ පුතාට පිළිකාවක් හැදිලා තියෙන්නේ. ඒකට හේතුව ළඟ තියෙන කර්මාන්ත ශාලාවක්. මේකෙන් නිකුත් වෙන විස නිසා මිනිස්සයන්ට විවිධ ලෙඩ රෝග හැදිලා තියෙනවා කියලා තමයි මේ කෙනා කියන්නේ. මේ නිවුස් එක පෝරස් බලබල ඉද්දී නංගි රිමෝට් එක අරගෙන ටීවී එක ඔෆ් කරනවා. ඉතින් මේ නිවුස් එක බලන ටීවී එක දාන්න කියලා පෝරස් නංගියට රණ්ඩු කරද්දී නංගි කියනවා මේ නිවුස් එක Facebook එකේ හැමතැනම තියෙනවා. ඔයා දැක්කේ නැද්ද කියලා අහනවා. ඒ ඉන්නේ පරිසුත්තම් එයා තෙලින්ජලියන්ට විරුද්ධව සටන් කරන්නේ. ගමේ කර්මාන්ත ශාලාව නිසායි පිළිකා හැදින්නේ. ඒ කර්මාන්ත ශාලාව වහලා දාන එක තමයි පරිසුත්තම්ගේ එකම අභිප්‍රාය. ඔයාට මේ වගේ නිවුස් ඕන නම් මම WhatsApp එකට එවන්නම් කියලා වැඩකට නැති නිවුස් එකක් නංගි පෝරස්ගේ WhatsApp එකට නිවුස් එක වැඩකට නැති නිසා පෝරස් නංගියෝ WhatsApp එකෙන් බ්ලොක් කරලා දානවා. මේ පරිසුත්තම්ගේ ප්‍රශ්නේ තෙලෙන්ජලියන්ගේ ඡන්ද වැඩ වලටත් කැල්ලක් වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම ෆැක්ටරි එක වහන්න වේවි කියලා එයා බයෙන් ඉන්නේ. තෙලෙන්ජලියන්ගේ තාත්තා කියනවා මේ ෆැක්ටරි එකෙන් තමයි අපි ඔලුව ඉස්සුවේ. මේක වැහුවොත් මගේ පණ නැති වුණා වගේ තමයි කියලා. මීඩියාවල්නොත් ඇවිල්ලා පරිසුත්තම්ගෙන් ප්‍රශ්න කරනවා. පරිසුත්තම් කියන්නේ ගම්වල ඉන්න දුප්පත් මිනිස්සුයෝ තමයි මේ කර්මාන්ත ශාලාව නිසා දුක් විඳින්නේ කියලා. ඒ නිසා මේ කර්මාන්ත ශාලාව වහනකම් පරිසුත්තම් එයාගේ පවුලයාත් එක්ක උපවාසය කරනවා කියලා පරිසුත්තම් මාධ්‍යට කියනවා. ඔන්න ඉතින් පෝරස් යාළුවෙක්ක ඉදී තලපති ඇවිල්ලා කියනවා පෝරස්ගේ නංගි අන්න ගමන් ඉන්නවා කියලා. පෝරස් ඉක්මනින්ම ඇවිත් නංගි අහනවා මොකක්ද උනේ කියලා. ද්වාරකා කොලේජ් ඉවර වෙලා ගෙදර එද්දී සෙල්ලම් කියන මැරයාගේ මල්ලි ගුණා එයාගේ ඇඟට බෝලේ වද්දලා තියෙනවා. ගුණා ද්වාරකාට කැමැත්තෙන් තමයි ඉන්නේ. ගුණා ද්වාරකාට තර්ජනය කරනවා එක එකා එක්ක බයික් වල යන්න එපා කියලා. ද්වාරකා ගුණාලගේ බෝලේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ අයියාගේ අතේ තමුසලාට මේක එවන්නම් කියලා. ඉතින් මේ විදියට ද්වාරකා ගුණාගෙන් තියෙන වදේ ගැන පෝරස්ට කියනවා. ඊට පස්සේ පෝරස් යනවා ගුණාලා සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් එකට. පෝරස් ගුණාගේ සෙට් එකටම පහර දීලා ගුණාගේ අතකුත් කඩලා දානවා. ඉතින් මේ සිද්ධිය පෝරස්ගේ තාත්තා දකිනවා. පෝරස් ගෙදර ආවට පස්සේ තාත්තා අහනවා උඹ පොලිස්කාරයෙක් වෙන්නද හදන්නේ එහෙම නැත්නම් මැරෙක් වෙන්නද හදන්නේ කියලා. පෝරස් කියනවා තාත්තේ සේරටම කලින් මට මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා. උදේ වුණ ඇක්සිඩන්ට් එකට වැරදිකාරයා ගෙදර යවලා වෙන කෙනෙක්ව ඇතුළට දැම්ම. ඒව බලාගෙන පාඩුවේ ඉන්නද කියන්නේ කියලා පෝරස් තාතගෙන් අහනවා. දැන් අපේ නංගිට එකේ කරදර කරද්දී ඌත් එක සමාදාන වෙන්න මම මලමිනියක් නෙමෙයි කියලා පෝරස් තාතර කියනවා. තාත්තා නම් පෝරස්ට කියන්නේ තරහ පාලනය කරගන්න ආයෙ රණ්ඩු වල පැටලෙන්න එපා කියලා. ඔන්න ඉතින් පෝරස් තලපති එක්ක කැරම් සෙල්ලම් කරන ගමන් එද්දී මෛත්‍රී කෝල් එකක් අරන් එයාව ඉක්මනටම කසාද බඳින්න කියලා කියනවා. පෝරස් නම් මේකට කැමති නෑ. තාම එයාට රස්සාවකුත් නෑනේ ඒ නිසා. ඒත් එක්කම මෙතෙන්ට එන මෛතිලීගේ තාත්තා පෝරස්ට කියනවා පුතේ අපේ දුවව කසාද බඳින්න කියලා. අම්මලා එක්ක වෙලාවක් දාගෙන දුව බලන්න එන්න කියලා තමයි මෛතිලීගේ තාත්තා පෝරස්ට කියන්නේ. ඉතින් මෛතිලීටත් මේක ඇහෙනවා. මෛතිලීට වගේම පෝරස්ටයි තලපතිරයි ගොඩක්ම සතුටුයි මෛතිලීගේ තාත්තා පෝරස්ට කැමති උනේ ගැන. ඊළඟ දවසේ ද්වාරකා කොලේජ් දරලා ෆයිසල් එක බයික් එකේ යනකොට ගුණා ඇවිත් ෆයිසල්ගේ බයික් එක නවත්තනවා. ගුණා ෆයිසල්ගේ මූණටත් පහර දෙනවා. ඒ වගේම ගුණා ද්වාරකාට තර්ජනය කරනවා ආයෙත් මූත් එක ඉන්නවා දැක්කොත් එහෙම ෆයිසල්ව මරලා දානවා කියලා. මේ සිද්ධියෙන් පස්සේ පෝරස් ද්වාරකයි ෆයිසල් එක්ක සෙල්ලම්ගේ ගෙදරට යනවා. පෝරස් සෙල්ලම්ට කියනවා අයියාගේ මල්ලි ගුණා අපේ නංගිට ගොඩක් කරදර කරනවා. පොලිසියට යන්න තිබුණු ප්‍රශ්නයක් මුලින්ම ඔයාට කියන්න තමයි මම ආවේ කියලා පෝරස් මේ වෙලාවේ සෙල්ලම්ට කියනවා. සෙල්ලම්ට හොඳටම තරහ ගියෙන් ගුණාට කණේ පාරක් දීලා කියනවා ආයෙම මේ නංගිට කරදර කරොත් එහෙම මං උඹේ අතපය කඩලා දානවා කියලා. ඒ වගේම සෙල්ලම් ද්වාරකාට පොරොන් දෙනවා ආයෙත් එයාගේ මල්ලිගෙන් කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. මේ සිද්ධියෙන් පස්සේ පෝරස් ගෙදර යද්දී ෆයිසල් පෝරස්ට කියනවා ඔයාගේ නංගිට මම ආදරය කරනවා කියලා. ෆයිසල් පෝරස්ගේ නංගිටත් මේක කියන්න කලින් තමයි පෝරස්ට කියලා දෙන්නේ. ඉතින් පෝරස් hina වෙලා ෆයිසල්ට කියනවා ඔයාගේ අම්මයි තාත්තයි එක්ක අපේ ගෙදරට ඇවිල්ලා මේ ගැන කතා කරගන්න කියලා. ඊට පස්සේ ෆයිසල් එයාගේ අම්මයි තාත්තයි එක්ක ද්වාරකාගේ ගෙදරට ඇවිල්ලා එයාලගේ වෙඩින් එක තීන්දුව කරගන්නවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ මන්ට්‍රී වෙන්න බලාගෙන ඉන්න මැර කෙලෙන්ගලගේ මල්ලි නීලව. ඉතින් ෆිල්ම් එකේ මුලින්ම පෙන්නපු ආට ඇක්සිඩන්ට් එක උනේ නීලගේ ගෑන්සිය අතින්. නීලගේ ගෑන්සිය ක්‍රිෂ්ණ කියලා කොල්ලෙක් ඉන්නවා. ඉතින් ක්‍රිෂ්ණ කොලේජ් එකේම දිව්‍ය කියලා ගෑල් ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. මේ ප්‍රේම සම්බන්ධතාවය ගොඩක් දුර ගියපු එකක්. ඉතින් ක්‍රිෂ්ණ දිව්‍ය එක කරපු දේවල් එයාගේ යාළුවන්ටත් වීඩියෝ කරලා පෙන්නලා තමයි තියෙන්නේ. නීලා එක්ක ඉන්න තවත් යාළුවෙක්ට දිව්‍ය එක්ක මේ වැඩේ කරගන්න ඕන වෙනවා. නීලා ක්‍රිෂ්ණට කියනවා ඔයා ගිහින් දිව්‍යට කතා කරන්න
අපි ඉතුරු ටික කරගන්නම් කියලා. ඉතින් ක්‍රිෂ්ණා නීලට සුබ පතලා දිව්‍යට කතා කරනවා මගේ යාළුවන්ට එවාගෙන් මොනවද ඕනෙලු කියලා. නීල දිව්‍ය ළඟට ගිහිල්ලා කියනවා ක්‍රිෂ්ණා කරපු වැඩේම මගේ අනිත් යාළුවටත් ඔයත් එක කරන්න ඕනෙලු. ක්‍රිෂ්ණා ඒවා එකට ඉන්න වීඩියෝස් අපි ළඟ තියෙනවා. ඉතින් ඒවා එළියට දානවා කියලා අපි ඔයාලට තර්ජනය කරන්නේ නැහැ. අනික අපි එකපාරක් පාවිච්චි කරපු දෙයක් ආය ආය පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ නිසා ක්‍රිෂ්ණා ඔයාව එක්කන් ගියපු තැනටම මගේ අනිත් යාළුවත් එක්ක එන්න ඕනේ කියලා නීලා දිව්‍යට තර්ජනය කරලා කියනවා. නීලා මේ කියපු දේවල් කල්පනා කර කර දිව්‍ය කම්පණෙන් වගේ තමයි ගෙදරට යන්නේ. ද්වාරකාත් කොලෙජ් ඇල්ල ගෙදර යන ගමන් තමයි ඉන්නේ. එක පාරම ද්වාරකාගේ ඇඟට ගුණා පෙට්‍රල් ගහනවා. ඒත් එකම ගුණත් පෙට්‍රල් කෑන් එකක් ඔළුවේ ඉඳන් හලා ගන්නවා. ගුණා ලයිට් එකක් ද්වාරකාට පෙන්නලා කියනවා ඔයා මට ආදරේ කියලා කියුවේ නැත්තම් ඔයාටත් ගිනි තියලා මාත් ගිනි තියා ගන්නවා කියලා. ගුණා යාට ගිනි තියයි කියලා බයට ද්වාරකා අඬන ගමන් ගුණාට ආදරේ කියලා කියනවා. ඉතින් මේ සිද්ධියෙන් ද්වාරකා ගොඩක් කම්පණයට පත් වෙලා තමයි ගෙදර යන්නේ. මේ සිද්ධ වෙන දේවල් දරා ගන්න බැරි නිසා ද්වාරකා යාගේ කාමරේ දොර වහගෙන බෙල්ල වල දා ගන්න හදනවා. මේ සිද්ධිය කාමරේ ජනේලෙන් දකින අම්මා කලබල වෙලා වටේ පිටේ ඉන්න කට්ටියට කතා කරලා තමයි ද්වාරකාව බේරගන්නේ. ඒත් එකම අපිට පෙන්නනවා දිව්‍යත් බෙල්ල වල දා ගන්න ගිහිල්ලා අසල් වාසීන් එයාව බේරගෙන හොස්පිටල් එකේ ඇඩ්මිට් කරනවා. දිව්‍යගේ තාත්තගෙනම රඝුපති රඝුපති කරන්නේ සත්තුවත්තේ කෙඹුල්ලුන්ට කෑම දාන රස්සාව. රඝුපති කෙඹුල්ලුන්ට කෑම දෙන ගමන් ඉද්දි එකෙනෙක් ඇවිත් කියනවා ඔයාගේ දුවව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා එයා සියදිවි නසා ගන්න ගිහිල්ලා කියලා. ඉතින් රඝුපති කලබල වෙලා ඉක්මනින්ම හොස්පිටල් එකට යනවා. දිව්‍ය රඝුපතිට උණු සිද්ධිය පැහැදිලි කරලා කියනවා. දිව්‍ය කියනවා තාත්තේ මම කොල්ලෙක්ට රැවටුණා කියලා. පෝරස්ගේ නංගිත් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා තමයි ඉන්නේ. ඉතින් පෝරස්ගේ තාත්තා නංගිව බලන්න ආවට පස්සේ පෝරස් තාත්තට බනිනවා ඔයා තවත් ඉවසන්නද කියන්නේ. එහෙම ඉවසුවත් ඔයාගේ දුවගේ මලමිනිය තමයි අපිට බලන්න වෙන්නේ කියලා පෝරස් කියනවා. ඊට පස්සේ පෝරස්ගේ තාත්තා පොලිසිය ප්‍රධානියා ගාවට ගිහිල්ලා පැමිණිලි කරනවා එයාගේ දුවට වෙලා තියෙන සිද්ධිය ගැන. ඒ වගේම රඝුපතිත් පොලිසියට ඇවිල්ලා දිව්‍යට උණු සිද්ධිය ගැනත් පැමිණිලක් දානවා. දිව්‍යට කරදර කරපු නීල්ගේ සෙට් එකේ එක කොල්ලෙගේ තාත්තා කෙනෙක් පොලිසිය ලොක්කෙක්. ඉතින් පැමිණිලා බාරගත්තු පොලිස් නිලධාරියා මේ පොලිස් ලොක්කට කතා කරලා කියනවා අපේ මල්ලියට ප්‍රශ්නයක් කෙල්ලගේ තාත්තා කෙනෙක් ඇවිල්ලා එයාට විරුද්ධව පැමිණිලක් දැම්ම කියලා. කෙල්ල සියදිවි හානි කරගන්නත් ගිහින් තියෙනවා. මේක මාධ්‍යරේ ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා මේක ගොඩින් බේරගන්න කියලා තමයි පැමිණිල බාරගත්තු පොලිස් නිලධාරියා මේ පොලිස් ලොක්කට කියන්නේ. පෝරස්ගේ තාත්තගේ පොලිස් ස්ටේෂන් එකේ ඉහළ නිලධාරියා සෙල්ලම්ට කතා කරලා කියනවා පෝරස්ගේ තාත්තගෙන් ඔයාගේ මල්ලිට විරුද්ධව පැමිණිලක් තියෙනවා. මේ වෙලාවේ පොලිසියෙන් ඔයාගේ වැරද්දක් හොය හොය තමයි ඉන්නේ. ඒ නිසා ඉක්මනින්ම පෝරස්ගේ තාත්තව හම්බෙලා සමාදාන වෙන්න කියලා පොලිස් ලොක්ක සෙල්ලම්ට කියනවා. ඒත් එක්කම කෙලින්ගරගේ පැත්තේ සෙට් එක ඇවිත් කෙලින්ගරට උපදෙස් දෙනවා පරිසුත්තම්ගේ උපවාසය නවත්තන්න කියලා සමාදානයකට එමු කියලා. ඊට පස්සේ මේ තුන්ගොල්ලම සමාදාන වෙන්න යනවා. කෙලින්ගල යනවා පරිසුත්තම්ව හම්බෙන්න. ඉන්ස්පෙක්ටර් කාට යනවා ඉලා ඇතුළු එයාගේ පුතත් එක්ක දිව්‍යගෙනුයි රඝුපතිගෙනුයි සමාව අරගන්න. ඒ වගේම සෙල්ලම් ගුණා එකගෙන යනවා පෝරස්ලායේ ගෙදරට ද්වාරකාගෙන් සමාව අරගන්න. ඉන්ස්පෙක්ටර් කාට කියනවා මේක දුරදිග අරගෙන ගියොත් දුවගේ ජීවිතේමයි විනාශ වෙන්නේ. ආයේ මේ කොල්ලොන්ගෙන් කිසිම කරදරයක් වාගේ දුවට වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා පැමිණිල ඉල්ලාස් කරගන්න කියලා. ඉන්ස්පෙක්ටර් කෝට දිව්‍යගේ අතට සෙරප්පුවක් දීලා කොල්ලො සෙට් එකටම පහර දෙන්න කියලා කියනවා. ඔන්න ඉතින් පෝරස්ගේ ගෙදරට ආපු සෙල්ලම් කියන්නේ මම මල්ලියෝ මෙහෙන් එලවලා දානවා පොලිසියේ තියෙන පැමිණිල ඉල්ලාස් කරගන්න කියලා. පෝරස් තරහෙන් කියනවා ගෙදරට එන්න එපා අපි උසාවියේදී ඕනෑම ප්‍රශ්නයක් විසඳගමු කියලා. ඊට පස්සේ සෙල්ලම් ද්වාරකාට සෙරප්පුවක් දීලා කියනවා ගුණාගේ කනට ගහන්න ඔයාට කරපු වැරද්දට කියලා. ද්වාරකා පෝරස්ගේ කන හරහා සෙරප්පු පාරක් දෙනවා. ඒත් එකම අපිට පෙන්වන්නේ දිව්‍යත් නිලාගේ කන හරහා සෙරප්පු පාරක් දෙනවා. ඒ වගේම කෙලෙන්ගෙලි පරිසුද්දම්ට සල්ලි දීලා එයාගේ පැත්තට නම්ම ගන්න හදනවා. සිංගප්පූරු යවල ළමයා හොඳ කරන්නම් කියනවා පරිසුද්දම්ට තරහ ගියෙන් කෙලෙන්ගෙලිගේ මොනට කෙල ගහලා ගෙදරින් පන්න ගන්නවා. මේ සිද්ධි තුනම එකට තමයි වෙන්නේ. කෙලෙන්ගෙලි නීලයි ගුණයි තුන්ගොල්ලම තරහෙන් ඉන්නේ එයාලව අපහසුතාවයට පත් කරපු අයත් එක්ක. කෙලෙන්ගෙලි තීරණය කරනවා පරිසුද්දම්ව උස්සන්න, ගුණා තීරණය කරනවා ද්වාරකාව උස්සන්න, ඒ වගේම නිලා තීරණය කරනවා දිව්‍යව උස්සන්න. මේ සෙට් තුනම එදා රෑම ප්ලෑන් කරලා එයාලගේ හතරංව උස්සන්න තමයි හදන්නේ. පරිසුද්දම් බස් එක ගමනක් යනවා. දුර ගමනක් නිසා බස් එක මගින්ට කැමර නවත්තනවා. බස් එකෙන් බැහැලා පරිසුද්දම් වොෂ් රූම් එකට යනවා. මේ අතර කෙලින්ගෙලිගේ ගෝලයක් පරිසුද්දම්ව උස්සනවා. රවි කියන මැරයට තමා කෙලින්ගෙලි වැඩේ බාර දීලා තියෙන්නේ. ගුණත් ද්වාරකා උස්සන්න බලාගෙන තමයි ඉන්නේ. දිව වැඩ ඇරලා එන ගමන් ඉද්දි නිලා ඇතුළු සෙට් එක පාරේ තියෙන ලයිට් පවා ඔෆ් කරලා දිව උස්සන්න බලාගෙන තමයි ඉන්නේ. ඔන්න ඒත් එක්කම පෝරස් රෑ වෙලා ගෙදර එද්දි අම්මා පාර මග බලාගෙන ඉන්නවා. නංගි පාමසියට ගියා තාම ආවේ නැහැ කියලා.
පෝරස්ට ගොඩක් තරහ යනවා අම්මා එක්ක නංගි මේරෑ තනියම යවපුවෙක් ගැන. පෝරස් ඉක්මනින්ම පයිසාල්ගේ ඇනෙක්ස් එකට ගිහින් ද්වාරකා ගැන අහනවා. පයිසාල් දන්නෙත් නෑ ද්වාරකා ගැන. ඊට පස්සේ පෝරස් පයිසාල් එක්ක ද්වාරකා ගියපු ගෙවල් ළඟ පාමසිය ළඟට යනවා. පාමසිය අයිතිකාරයා කියනවා ද්වාරකා ඇවිල්ලා අහපව් ගියානි කියලා. පෝරස් අම්මගෙන් ආයෙමත් කෝල් කරලා අහනවා ද්වාරකා ගෙදර ආවද කියලා. ද්වාරකා තාමත් ඇවිල්ලා නැහැ. අම්මා බය වෙලා පෝරස්ගේ තාත්තටත් කෝල් කරලා දුවගේ අතුරුදහන් වීම ගැන කියනවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ කෙලෙන් ගෙලි පරිසුද්ධම්ව කැලෑවකට එක්කන් ගිහින් තියෙනවා. ඒ වගේම නිලා සෙට් එකත් එක්ක දිව්‍යව කැලෑවකට අරගෙන ගිහිල්ලා අතව කරන්න තමයි හදන්නේ. එක පාරම නිලාගේ සෙට් එකේ කොල්ලෙක් කෑ ගහගෙන ගිහින් නිලාට කියනවා ඒ ඉන්නේ දිව්‍ය නෙමෙයි අපි වෙන කෙල්ලෙක්ව තමයි පැහැරගෙන අවිලා තියෙන්නේ කියලා. නිලාගේ සෙට් එක ද්වාරකාව තමයි පැහැරගෙන ගිහින් තියෙන්නේ. ද්වාරකා නිලාගේ කාර් එකෙන් පැනලා දුවන්න ගන්නවා. ඉතින් දැන් කෙලෙන්ගෙලී හදන්නේ පරිසුද්ධම මරලා දාන්න. කෙලෙන්ගෙලී පරිසුද්ධම්ගෙන් අහනවා දරුණු විදියට මැරෙන්න යනවා කියලා දැන දැන මැරෙන්න බය නැද්ද කියලා. පරිසුද්ධම් කියනවා මට විතරද මරණ බය දැනෙන්නේ? කවදා හරි ඔයාටත් මටත් වඩා දරුණු විදියට මරණ බය දැනෙයි. කවුරුම හරි කෙනෙක් කොහෙව මරලා දාවි. එදාට ඔයාට මාව මතක් වේ කියලා පරිසුද්ධම් කියනවා. කිසිම කරුණාවක් නැති කෙලෙන් ගෙලී ඉතාමත් කුරිරු විදිහට පරිසුද්ධම්ගේ හිස කඳින් වෙන් කරනවා. ඒත් එකම ද්වාරකා නීලගේ සෙට් එකෙන් බේරෙන්න දුවගෙන එන්නේ පරිසුද්ධම් මරපු තැනට. ද්වාරකා මෙතනදී ඇදගෙන වැටෙනවත් එක්කම කෙලෙන් ගෙලී පුදුම වෙලා බලාගෙන ඉන්නවා අයාගේ මල්ලි නීලා මොකද්ද මේ කරපු වැඩේ කියලා. ද්වාරකා පරිසුද්ධම්ගේ කඳින් වෙන්නුණු හිස දැකලා බය වෙනවා. මේ කෙල්ල අපි කරපු දේ දැක්කා ඒ නිසා මේ කෙල්ලව මරන්න කියලා කෙලෙන් ගෙලී හැමෝටම කියනවා. ද්වාරකා මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ද්වාරකා කැලේට දුවන ගමන් තාත්තට කෝල් එකක් අරගෙන අඬ අඬ අයා වැටලා ඉන්න කරදරය ගැන කියනවා. තාත්තා කලබල වෙලා කෝල් එකේම බයික් එක අරගෙන එද්දී ඇක්සිඩන්ට් එකක් වෙනවා. පෝරස්ගේ මාමා තාත්තව හොස්පිටල් අරගෙන යන ගමන් පෝරස්ට කතා කරලා කියනවා තාත්තට ඇක්සිඩන්ට් එකක් වුණා ඒ නිසා ඉක්මනින්ම හොස්පිටල් එකට එන්න කියලා. ද්වාරකා අයියට කෝල් ගද්දී එයාගේ ෆෝන් එකෙන් ද්වාරකාව බ්ලොක් කරලා තමයි තියෙන්නේ. ජෝක් නිවුස් සීන් එකකට පෝරස් නංගිව බ්ලොක් කරානේ. ඊට පස්සේ ද්වාරකා පයිසිට වොයිස් මැසේජ් එකක් යවනවා සේරම විස්තරය කියලා. එයා අවසානට කියන්නේ මේ වොයිස් මැසේජ් එක අයියට ලැබෙන්න සලස්සන්න කියලා. ද්වාරකා මැසේජ් එක එයාගේ ෆෝන් එකෙන් ඩිලීට් කරද්දිම ද්වාරකා මැරයන්ට අහුවෙනවා. මැරය එයාගේ ෆෝන් එක ගන්නවා. ද්වාරකා මැරයන්ට වඳිනවා අයාට මුකුත් කරන්න එපා කියලා. ඒත් එක්කම මැරේක් එයාගේ ඔළුවට පහර දීලා කෙලින්ගෙලි ළඟට එක්කන් යනවා. මැරේ කෙලින්ගෙලිට කියනවා ද්වාරකා වොයිස් මැසේජ් එක යවපු පයිසි ගැන. ඉතින් නිලා පයිසිගේ ෆොටෝ එක බලලා අයියට කියනවා මේ කොල්ලා ඉන්නේ අපේ කොලෙජ් එකේ කියලා. ද්වාරකා බොහොම අමාරුවෙන් මුල්ලා කෙලින්ගෙලිට කියනවා මගේ අයියලා අනිවාර්යෙන්ම තමුල්ලව හොයාගෙන එයි කියලා. ඌ ආවාම ඌවත් මම්මා මරන්නම් කියලා කෙලෙන්ගෙලී ද්වාරකාව සාහසික විදියට මරලා දානවා. පෝරස් තාත්තා ඇඩ්මිට් කරපු හොස්පිටල් එකට යද්දිත් උදාසන වෙන්නත් ළඟයි. අම්මා කෑ ගහලා කියනවා නංගිව හොයාගන්න කියලා. පයිසි ගෙදර යන පිටත් වෙනවා ද්වාරකා එයාගේ ෆෝන් එකට මැසේජ් කරලා තිබුණොත් බලන්න කියලා. මේ අතරේ කෙලෙන්ගෙලී පයිසිව ඉවරයක් කරලා දාන්න මැරේ වෙවලා තමයි තියෙන්නේ. පයිසි කාමරයට ගිහින් ෆෝන් එක චෙක් කරලා වොයිස් මැසේජ් එක අහද්දිම මැරයෝ දෙන්නෙක් මෙතනට එනවා. ඒත් එක්කම හොස්පිටල් එකට කලබලෙන් කෑ ගහගෙන අඬන ගමන් එන මාමා තනින් වැටලා පෝරස්ට ද්වාරකාගේ මරණය ගැන කියනවා. පෝරස්ගේ අම්මට පෝරස්ට ඒ වගේම මෙතන ඉන්න හැමෝටම මේ දුක දරාගන්න හොඳටම අමාරුයි. ඉතින් පෝරස් කොහොමද දරාගන්නේ ගෙදර රණ්ඩු කෙකට මේ වුණු විපත්තිය ගැන? ඉතින් හොස්පිටල් එකේදී නංගිගේ අවසන් කටයුතු කරලා පෝරස් ඉක්මනින්ම යනවා ෆයිසි ආවේ නැත්තේ මොකද කියලා බලන්න. පෝරස්ට පොලිස් SIගෙන් දැනගන්න ලැබෙනවා ද්වාරකා මැරුණු දුක දරාගන්න බැරුව ෆයිසා ලත කපාගෙන සියදිවි හානි කරගෙන කියලා. ඒ වගේම SI කියනවා ඔයාගේ දුවට මේ දේ කරපු බල්ලා පොලිසියට ආවුනොත් මරයි කියලා බයේ උසාවියට ගිහින් බාර වෙලා කියලා. මෙහෙම උසාවියට බාර වෙලා තියෙන්නේ ගුණා. SI පෝරස්ට කියනවා තාත්තර ඔයා විතරයි දැන් ඉන්නේ ඒ නිසා කලබල කරන්නේ නැතුව මෙතන ඉඳන් පාඩුවේ ජීවත් වෙන්න කියලා. මෛත්‍රී තමයි මේ දවස් දෙකේ පෝරස්ගේ අම්මගේ තාත්තගේ හිත සනසන්න ගෙදරට වෙලා ඉන්නේ. පෝරස්ගේ තාත්තා මෛත්‍රීට කියනවා පෝරස් කලබල වෙලා කරන්න හදන දේවල් නවත්තන්න කියලා. මෛත්‍රී පෝරස් ළඟට ගිහින් කියනවා දරුණු තීරණ ගන්න එපා අතාරින්න කියලා. පෝරස් හිතන් ඉන්නේ ගුණා එළියට ආපු ගමන් මරලා දාන්න. නිවුස් වලටත් යනවා ද්වාරකාගේ මරණය ගැන වගේම ගුණා පොලිසියට බාර වුණ සිද්ධිය ගැන. ඒ වගේම ද්වාරකාගේ මරණය උහුලගන්න බැරුව පයිසාල් කියන තරුණයා උදේ 6:00 විතර සියදිවි හානි කරගත්තා කියලා නිවුස් වලට යනවා. පෝරස්ට මතක් වෙනවා මාමෙවිත් ද්වාරකාගේ මරණය ගැන කිව්වේ 4 විතර. ඉතින් පයිසි කොහොමද 6:00 වෙද්දී දුකට මැරෙන්නේ කියලා පෝරස් හිතන්න ගන්නවා. පෝරස්ගේ ගමන්ම මාමට කතා කරලා පයිසිගේ මරණ පරීක්ෂණ වාර්තාවේ මැරණු වෙලාව අහලා දැනගන්නවා. පයිසි මැරලා දින්නේ 6:35. ඉතින් ඒත් එක්කම ෆ්ලැට් එකේ සිකියුරිටි ඇවිත් පෝරස්ට කියනවා ඊයේ පයිසිගේ කාමරේ ඉඳලා දෙන්නෙක් පැනලා යනවා එයා දැක්කා කියලා. ඉතින් CCTV බලලා පෝරස් ෆයිසිගේ කාමරේට පැනපු මැරයෝ දෙන්නගේ ෆොටෝ එකක් අරගන්නවා. එයාලා මූණ ආවරණය කරගෙන තමයි ඉන්නේ. පෝරස්
චිත්‍රාඳින කෙනෙක්ට දීලා මේ ෆොටෝ එකේ ඉන්න කෙනාගේ මූණ වහගෙන ඉන්න කොටස අනුමාන කරලා චිත්‍රයක් ඇඳගන්නවා. පොලිසිය ඉන්න මාමගෙන් මේ මැරයා ගැන විස්තර හොයාගෙන පෝරස් යනවා ජෝසප් කියන මේ මැරයව හම්බෙන්න. ඉතින් මැර ජෝසප් එයා හොයාගෙන ආවේ පොලිස් නිලධාරියෙක් කියලා හිතලා පැනලා යන්න උත්සාහ කරත් පෝරස් දැඩි ආවේගෙන් ජෝසප්ට පහර දීලා ෆයිසියුම් මැරුවේ ඇයි කියලා ප්‍රශ්න කරනවා. ජෝසප් ගුටි කන්න බැරිම තැන කියනවා මාරි කියන කෙනා ගෙනෝබට සල්ලි දාලා කොල්ලව මරන්න කීවා, ඒකට හේතුව දන්නේ නැහැ කියලා. මාරින්න ප්ලේස් එකත් අහගත්තට පස්සේ පෝරස් මාරිව හොයාගෙන යනවා. බාර් එකක සෙට් එකක් බොන ගමන් තමයි ඉන්නේ. මෙතන ඉන්න අයගෙන් මාරි කවුද කියලා පෝරස් අහනවා. මැරියෝ කියනවා මෙතන ඉන්න 16 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මාරි, හැබැයි ඒක දැනගන්න කලින් ඔහේ මැරෙයි කියලා. ඒත් එකම පෝරස්ට මැරයෙක් පහර දෙන්න එනවා. පෝරස් ඉන්නේ ආවේගශීලීව පෝරස් මැරයන්ට දරුණු විදියට පහර දෙනවා, නැගිට ගන්නවත් බැරි වෙන්න. පෝරස් මාරිව එක්කන් ගිහින් ප්‍රශ්න කරනවා ෆයිසිව මරන්න හේතුව. විරුද නගරවල මොහොන් කියන මැරයා තමයි මාරිට වැඩේ බාර දීලා තියෙන්නේ. ලක්ෂ 4ක් ගිනුමට දාලා දෙකක් අරගෙන තව කෙනෙක්ට දෙකක් දීලා වැඩේ කරවන්න කියලා එයා මාරිට කියලා දෙනවා. පෝරස් බැංකුවේ වැඩ කරන මෛතිලීට කතා කරලා මාරිගේ ගිනුමට සල්ලි යවපු ගිනුම මොකක්ද කියලා හොයන්න කියනවා. ඉතින් මේ අතරේ ගුටි කාපු මාරි පෝරස්ගේ ෆොටෝ එකක් අරගෙන එයාට වැඩේ බාර දුන්නු මැරයට යවනවා. මේකෙනා ෆයිසාල්ගේ මරණය ගැන හොයනවා කියලා. කෙලින්ගෙලටත් මේ පණිවිඩය යවනවා. කෙලින්ගෙලි මිනිමැරුම් අහු නොවෙන්න මැරයෝ ලින්ක් එකක් හදලා තමා වැඩේ බාර දීලා තියෙන්නේ. කෙලින්ගෙලි යාගේ ළඟම ඉන්න මැරයන්ට කියනවා ලින්ක් එකේ අවසානම කෙනා රවිව මරලා දාන්න කියලා. ඉතින් බෑන් ගිනුම් වලට සල්ලි වැටුණු පිළිවෙල බලලා මේ සල්ලි සේරම බෙදලා තියෙන රවි කියන මැරයා කියලා පෝරස් හොයාගෙන රවිව හම්බෙන්න යනවා. ඒ වෙනකොටත් රවිව කෙලින්ගෙලිගේ මැරයව මරලා දාලා තමයි තියෙන්නේ. පෝරස්ට මේ ලින්ක් එක තේරෙනවා. එයා දන්නවා වැඩේ බාර දුන්න කෙනා තමා රවිව මරන්නේ නැත්තේ කියලා. පෝරස් කල්පනා කරලා බලනවා එදා පයිසි ෆෝන් එක අරගෙන එන තමයි ගියේ, එයාගේ ෆෝන් එක හොයාගත්තනම් මොකක්ම හරි දෙයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. තලපති පෝරස් එක්කන් සයිබර් ක්‍රයිම් එකේ යාළුවෙක් ළඟට නංගිගේ ෆෝන් එකේ විස්තර හොයාගන්න එකයි යනවා. ඉතින් සයිබර් ක්‍රයිම් එකේ යාළුවට තොරතුරු හොයාගන්න අමාරු නිසා එයා හැකර් කෙනෙක් ගාවට මේ දෙන්නව එක්කගෙන යනවා. මේ පොඩි හැකර්ගේ ආච්චි නැති වෙලා නිසා හැකර් කියනවා ආච්චිගේ අවසන් කටයුතු කරලා හවස් වෙද්දී විස්තර හොයලා දෙන්නම් කියලා. සයිබර් ක්‍රයිම් එකේ යාළුවා පෝරස්ට කියනවා ද්වාරකාගේ ෆෝන් එක අවසානටම තිබිලා තියෙන්නේ සිංගල් පට්ටි වල තියෙන කැලෑවක කියලා. ඊට පස්සේ පෝරස් මේ ප්ලේස් එකට ගිහින් බැලුවත් මොකුත්ම හොයාගන්න ලැබෙන්නේ නැහැ. පෝරස් එයාගේ පොලිස් මාමට කතා කරලා කියනවා හෙට මට ගුණාව හම්බෙන්න ඕනේ, ඒ වගේම ඒ සිද්ධිය SI නිදිරාසන් දැනගන්න ඕනේ කියලා. ඊළඟ දවසේ තලපති ගුණාව බලන්න පොලිසියට යද්දී ගුණාට කරන්ට් එක වැදිලා මැරුණා කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් එදා හවස හැකර් පෝරස්ට කියනවා මේක ලොකු කේස් එකක් වගේ, මම සර්වේ එකට ලොග් වෙන කලින් වෙන කෙනෙක් සර්වේ එකට ලොග් වෙලා සේරම් මගලා දාලා කියලා. නිදිරාසන් යනවා කෙලින්ගිරිව හම්බෙන්න. කෙලින්ගිරි කියනවා මේ කොල්ලා මීයෙක් වගේ සේරම ගුල් ලහාගෙන යනවා කියලා. ඔයා ගුණාව මැරුවා කියලා දැනගත්තොත් මාවත් අහුවෙනවා කියලා කෙලින්ගෙලි නිදිදාසන්වත් මරලා දානවා. කෙලින්ගෙලිට නාම යෝජනා හම්බුණ ගමන් පෝරස්ව මරන්න තමයි එයා හිතාගෙන ඉන්නේ. පෝරස් මෛත්‍රී එක කියනවා මම හම්බෙන්න යන හැම කෙනාම කලින් ඒකේ කැවිත් මරලා දානවා, මේක අල්ලගන්න හරිම අමාරුයි කියලා. මෛත්‍රී කියනවා ඔයාට පුළුවන් ටිකක් සැනසීමෙන් කලබල නොවි හිතන්න මගයරුණු දේවල් පවා කියලා. පෝරස් ගෙදර ගිහින් කල්පනා කරනවා එයාට මගයරුණු දෙයක් තියෙනවද කියලා. ඒත් එක්කම ඉලා කෙලින්ගෙලට කියනවා අයියද අපි උස්සන්න හැදුවේ මැරුණු කෙල්ල නෙමෙයි වෙන කෙල්ලෙක්ව කියලා. ඒ කෙල්ල කවුද කියලා අහලා කෙලින්ගෙලි ඉලාගේ යාළුවන්ටත් කතා කරලා එදා වුණු සිද්ධිය සේරම අහගන්නවා. ඉතින් එදා රෑ දිව්‍ය එනකන් නිලයි ලල්ලයි ගෞතමුයි පාරේ රැකලා ඉඳලා තියෙනවා. ගෞතම් මෙයාගේ පස්සෙන් එනවා දිව්‍ය දැකලා තියෙනවා. දිව්‍ය පාරේ එනවා කියලා ගෞතම් ඉලාට කියද්දී ලල්ලා තමා ගිහිල්ලා පාරේ තියෙන ලයිට් ඔෆ් කරලා තියෙනවා. කෙලින්ගෙලි නිලාගෙන් අහනවා ඒ කෙල්ල අනිවාර්යයෙන් මෙතන තියෙන කඩේක හැංගෙන්නේ නැති, එතන ඒ වෙලාවේ ඇරලා තිබු කඩවල් මොනවද කියලා. නිලා කියන විදිහට එතන පාමසියක් විතරයි ඇරලා තිබිලා තියෙන්නේ. කෙලින්ගෙලි කියනවා අර කොල්ලා ගිහින් පාමසියකේ CCTV චෙක් කරොත් එහෙම මේ කෙල්ලව අහුවෙනවා, අනිවාර්යයෙන්ම මේ කෙල්ලව අහුනොත් නිලාව අහුවෙනවා, නිලාව අහුණා කියන්නේ මාව අහුවෙනවා, ඒ නිසා ෆෝරස්ටේ කෙල්ලව හම්බෙන්න කලින් කෙල්ලව මරලා දාන්න කියලා මැරයන්ට කියනවා. ෆෝරස් පාමසියකේ CCTV චෙක් කරලා බලද්දි කලබලෙන් ඉන්න දිව්‍යව දකිනවා. දිව්‍යයදා පාමසියකේ මුකුත්ම අරගෙන නැති නිසා දිව්‍යව හම්බුණා නම් මේකට හේතුවක් දැනගන්න පුළුවන් කියලා හිතලා පෝරස් දිව්‍යගේ විස්තර හොයාගෙන යව හම්බෙන්න යනවා. දිව්‍යට පෝරස් කෝල් කරා දිව්‍යගේ ෆෝන් එකේ බැටරි බහලා කතා කරගන්න හම්බෙන්නේ නැහැ. ඉලා මයික් කියන මැරයට දිව්‍යව පෙන්නනවා. මයික් මැරයව දම්මලා දිව්‍යව ඇක්සිඩන්ට් කරනවා. මැරලා නැත්තම් මෙයාව මරන්න කියලා තමයි මයික් මැරයන්ට කියන්නේ. ඉතින් අවසානයේ මැරයව දිව්‍යව මරන්න එද්දිම මෙතෙන්ට පෝරස් ඇවිත් මැරයව හැමෝටම පහර දෙනවා. ඒත් එකම කාර් එකකින් එන මයික් දිව්‍යගේ බෙල්ලට පිහිපාරක් ගහගෙන යනවා. පෝරස් දිව්‍යව ඉක්මනින්ම හොස්පිටල් එකට අරගෙන යනවා. ඒ දිව්‍යගේ පණ බේරුණාත් එයාට ආයේ කතා කරන්න බැරි වෙයි කියලා ඩොක්ටර් කියනවා. මයික් මේ සේරම අහගෙන ඉඳලා කෙලින්ගෙලට කියනවා අයියා අපි දිනුවා, ආයුට කිසි දෙයක්ම හොයාගන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් අද කෙලින්ගෙලගේ බර්ත්ඩේ එක දවසේ එයා මේ සතුටටත් එක්ක කේක් එකක් කපලා
සමරන්න තමා හදන්නේ. ඒත් එකම කෙලින්ගලට ද්වාරකාගේ කටහඬ ඇහෙන්න ගන්නවා ෆෝන් එකෙන්. හැකර් ද්වාරකා පයිසිරේපු හඬපටේ අහපව් අරගෙන ඒක දාගෙනම හොස්පිටල් එකට යනවා. ඉතින් ද්වාරකා මේකේ කියලා තියන්නේ අද මම මැරුණොත් ඒකට හේතුව රසායන ෆැක්ටරියේ අයිතිකාරයා කෙලින්ගලි මගේ කොලෙජ් එකේ ඉන්න නිලාගේ සෙට් එක මාව පැහැරගෙන ආවා. මම එයාලගෙන් බේල්ලා යද්දී කෙලින්ගලි සමාජ සේවක පරිසුද්දම්ම මරලා දානවා මම දැක්කා. දැන් ඒ හැමෝම මාව මරන්න පස්සෙන් පන්නනවා කියලා වොයිස් මැසේජ් එකේ අඬන ගමන් ද්වාරකා කියලා දෙනවා. ඉතින් අවසන් වරට තමන්ගේ නංගියපු වොයිස් මැසේජ් එක අහලා පොර සංවේදී වෙනවා වගේම හැකර්ට ධන ගහලා වදිනවා කරපු දවුවට. ඉතින් දිව්‍යගේ තාත්තා එයාගේ දුවට වෙලා තියෙන කරදරය දැකලා වැටිලා අඬන්න පටන් ගන්නවා. කෙලින්ගලි හැමෝටම කියනවා දැන් සේරම ඉවරයි. එයා මාව හොයාගෙන එන්න කලින් මම මෙයාට එන්න කියන එකයි ගෞරවය කියලා කෙලින්ගලි පෝරස්ගේ තාත්තව උස්සලා පෝරස්ට එන්න කියනවා නංගි මැරුණු තැනට. පෝරස් මෙතෙන්ට එනවත් එක්කම තාත්තා අඬාගෙන ගිහින් පෝරස්ට කියනවා මගේ දුවව මැරුවෙමු. පුතේ ඔයා හෙට පොලිස්කාරයෙක් වෙයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒත් අද මුන් මෙතනම මැරෙන්න ඕනේ කියලා. මුලින්ම කෙලින්ගලි පෝරස්ට පහර දීලා කියනවා උඹල වගේ දුප්පත් තෙවුන්ට මම එක හැප්පෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ පෝරස් කෙලින්ගලි ඇතුළු සෙට් එකටම දරුණු විදියට පහර දීලා එක එක්කෙනා මරලා දාන්න ගන්නවා. සේරම් මරලා කෙලින්ගලිව මරන්න යද්දී කෙලින්ගලි පෝරස්ට කියනවා මෙච්චරක් මරලා උඹ කොහොමද ආයේ පොලිස්කාරයෙක් වෙන්නේ කියලා. ඒත් එක්කම චෙන්සු එකකුත් අරගෙන සෙල්ලම් මෙතෙන්ට එනවා. පෝරස් තමා සෙල්ලම්ට මෙතෙන්ට එන්න කලින් කෝල් කරලා තියෙන්නේ මල්ලි මරුව පලිය ගන්න ඕනේ නම් මෙතෙන්ට එන්න කියලා. ඉතින් මෙතෙන්ට එන සෙල්ලම් පෝරස්ට කියනවා මල්ලි මම ගොඩක් පව් කරලා තියෙනවා. අද පින් ටිකක් කරගන්නම් ඔයා ගිහින් පොලිස්කාරයෙක් වෙන්න කියලා. ඉතින් සෙල්ලම් චෙන්සු එකෙන් කපලා දරුණු විදියට කෙලින්ගලිව මරලා දානවා. ඊළඟට අපිට පෙන්වන්නේ ඉන්ස්පෙක්ටර් කෝටා ඉහළ නිලධාරියෙක් ළඟට ගිහින් කියනවා නිලා එක හිටපු මගේ පුතා අතුරුදහන් වෙලා මාස 3ක් තාම ඒ ගැන හෙව්වේ නැත්තේ ඇයි කියලා. ඉහළ පොලිස් නිලධාරියා කියනවා ඔයාගේ පුතා විතරක් නෙමෙයි මන්ත්‍රී කෙනෙක් වෙන්න හිටපු ලොකු චරිතකුත් අතුරුදහන් වෙලා තියෙනවා. අනික ඇතුළු 16 දිනක්ව අතුරුදහන් කරපු කෙනාව මම ඉක්මනින්ම හොයාගන්නවා කියලා තමයි ඉහළ නිලධාරියා කියන්නේ. ඒත් එකම පෝරස් මේ ඉහළ නිලධාරියා ළඟට ඇවිල්ලා එයාගේ අලුත් පත්තිම බාර ගන්නවා. පෝරස් කෝටා දිහා රවලා බලාගෙන ඉන්නවා. පෝරස් දන්නවා කෝටා කියන්නේ කවුද කියලා. ඉතින් මේ මූවි එක අවසානට පෙන්නනවා පෝරස් එදා හොස්පිටල් එකේදී ඇහිලා දෙනවා දිව්‍යගේ තාත්තා කියනවා මට මුන්ව මරන්න හම්බුණා නම් මරලා ඉවරලා මස් කිඹුලන්ට කන්න දානවා කියලා. ඉතින් එදා මැරුණු මැරියෝ සේරගෙම මස් දිව්‍යගේ තාත්තා එයා බලාගන්න කිඹුලන්ට කන්න දාලා තමයි තියෙන්නේ. ඉතින් ඉතාමත් දරුණු විදියට තමන්ගේ නංගි මරපු මැරයන්ගෙන් පෝරස් පලිගන්නවා වගේම පොලිස් නිලධාරියෙකුත් එනවා. මේ විදියට තමයි මේ සුපිරිම මූවි එක අවසන් වෙන්නේ. ඉතින් මේ වගේ මූවිස් බලන්න අපි එක දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.